L New Studio ඇත්ත දැනගන්න සබ්ස්කයිප් කරන්න. ම හිතනවා තාටත් වගේ අහන්න ඕුවමනා කරන විශේෂයෙන්ම අපේ ජනතාවට අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන විශේෂකාරණයක් පිළිබඳව මම කතා කරනවා. ඒ කතාව මම මේක බලන කවුරු හරි කෙන කෙන්නවා නම් මම ඔබේන ආයාචනා කරනවා අපගේ ගරු ජනාධිපතිතුමාට මගේ මේ පණිවිඩය පෙන්වනල් විදිහටත්. ඒකට හේතුව ගරු ජනාධිපතිතුමනි මම විශේෂෙන්ම ඔබතුමාට කයන්න ඕන කරනවා. ඔබතුමාගේ ළඟ ඉන්න උපදේශකවරු සහ ඔබතුමාගේ ළඟ සිටින නොයෙක් වර්ගයේ අමාත්‍යවරු සහ ඒ පිළිබඳව බලයදරන නිලධාරේන්ට අවශ්‍ය වී තිබණි ඇත්තටම ඔබතුමා කරන සියලු වැඩ කටයුතු අසාර්ථක කරන්නද. ඒ මොකද ඔබතුමා දන්නවා. ඔබතුමා තරය කියා සිටිනවා, මම පොහොර ලංකාවට ගන්නන්න නේ. රසායනික පොහොර ගන්න නේ. මම ලංකාව තනිකරම කාබනික පොහොර යොදාගනිමින් බගා කරන රටක් බවට පත්කරනවා කියනෙ එක. අදහස ඉතාම හොඳයි. අපි අදහස පිළිබඳව කිසිම විදිහකි තර්කයක් නගන්නේනේ. අදහස ඉතාම සුදුසු අදහසක්. ලෝකයේ රටවල් කාබනීකරණය වෙමින් පවතින කාලයක ඔබතුමා ගතක අරගෙන තිබෙන අදහස ඉතාම සුදුසු කතාවක් තමයි. හැබැයි. අඩුම තරමේ ඔබතුමාගේ ළඟසිටින එකම උපදේශකවරයක් වක්කත් මේක ඇත්ත තත්ත්වේ ඔබතුමාට කියල දෙන්න කෙනෙක් නැද්ද. මම ඒ නිසාක මුලසිට අගට ඔබතුමාට කියල දෙන්නම්. ඔබතුමා මේක කරුණාවෙන් සවන්දී ඔබතුමා දහරණය කරගන්න ඕගනික් වගාව කාබනිික වගාව කියල කියන්නේ මොකක්ද කියන එක. රටකට කාබනිික වගාවක් සඳහා ගැනීමට අවශ්‍ය කරන කාලයකුමක් ද කියනෙ එක. ඒ සඳහා ගතහැකි ලේසිම පහසුප්ියවර කුමක් ද කියන එක. ඔබතුමාට දන්නවේති ඔබතු ඔබතුමාගේ දයාබර පියාණන්, අපගේ පාලිමේතු ම එතකොටිපැදිලා නැහැ. මගේ තාතා මේ විස්තර හොඳට දන්නවා. ඔබතුමාගේ පියාණන් අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔබතුමාගේ පියානන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ලංකාව වැවෙන නාද ධාන්‍යවර්ගවලට තිබෙන කුරක්කන් කරලේ පාට තිබෙන. සලුවක් කරේදාගෙන. අද ඔබතුමාගේ සහෝදරයාාව වෙන අපේ හිටපු ජනාධිපත්තුමත් ඒ ඒක දානෝ. නාමල් ගරු ඇමතිතුත් සලුව දාන. එතකොට මන්දැක තවත් පක්ෂ කීප දෙනෙක්ම මේක දාලා අපිට පෙන්නෙනවා ඔබලාගේ කෘෂිකාර්මික හැදියාව සහ ලැදියාව රටට පිළිබඳව තිබෙන හුවමනාව. ඊතකොට මම අහනවා. ගරු ජනාධිපතිතුමනි සඟවෙද ගොවී කම්කරු කියන. පංච මහා බලවේගේ පිළිබඳ ඔබතුමාට අමතකද. මේ රටී ජනතාව එදා හිටගත්තා සංඝ්‍යා වහන්සලා තුළ වෛද්‍යවරුන් තුළ, ගුරුවරුන් තුළ, ගොවියා තුළ කම්කරුවා තුළ නැගිච ඒ බලවේගේ සමඟ. මේ රට අපි දිනාගත්තේ අන්න ඒ ජනතාවගේ හඬත් එක්කයි. අද පන්සල්වල ස්වාමින් වහන්සලා පාරට බැහල පාරවල් වෙල බුදධියගෙන හිඳදගෙන කෑගන්න. ඔබතුමාට පෙනවනේදේක. එතකොට ගුරුවරු වෛද්‍යවරු එතකොට කම්කරුවන් ගොවියන් ගමින් ගමට ඔවුන්ගේ පොහොර ප්‍රශ්නය කියනවා. ඇයි මේ ඔබතුමාගේ ළඟසිටින ප්‍රඥ්ඥාවන්තයින්ට දැනින්නේ නැද්ද ඔවුන්ගේ අරගෙන තිබෙන මේ වැරදි තීරණයේ තිබෙන පලවිපාකේ. මම අනිත්දායගෙන කතා කන්නොට වැඩිය මහිතනෝ ඕගනි කාමනික වගාව කියනද ඔබට හඳුන්වාදීම වඩා වටිනව කියනෙක. කාබනිික කියන්නේ. ඕ ගැනික් කියල කියන්නේ ස්වභාවික කියනකයි. ස්වභාවික පැලයක් වර්ධනය වීම කියන එකයි. ස්වභාවික පැලයක් වර්ධනය වන්නේ අපි ස්වභාවික හදපු පුහොරවක්කාත් යෝදන්නේ නේ. ස්භාවික පැලයක් හැදෙන්න තරං පසේ තිබෙන සාරවත් තිබෙන ඕනම තැනක ස්වභාවික බෝගයක් හටගන්නවා. පලයක් හිටෙව් හම ඒ පැළයේ බෝගයක් හටගන්නවා. හැබැයි මෙතන ප්‍රශ්නය තිබෙන්නේ සුළු බෝග වගාව සහ රට කෘෂි ආර්ථිකයක් තිබෙන රටක කෘෂිකාර්මය කියන එක කොහොමද ඕගෙනෙක් වගාවක් විදිහට කරන්නේ. ඔබතුමා ලෝකයේ තිබෙන දත්ව පිළිබඳව අධ්‍යනයක් කරලා තිබෙනවද. ඔබළංඟ සිටන විද්‍යාඥවරන් ඒ පිළිබඳව බට අවබෝධ කර තිබෙනවද. ලෝකයේ තිබෙන රටවල්වලින් එකසය අනුගණනයෙන් රටවල්වලින්. කිසියම්ම රටක් සීයට සීයක් ඕගනික් කරණය කියන ආහාර නිෂ්පාද හිසිවිට්ටක පිවිසිලානෑ තවමත්. රටවල් කිහිපයක් පමණක් රටවල් අනුගණනය එකසි අනුගණන රටවල් දහයක් විතර පමණක් සිටිනවා සියයට හතලිහක් පමණ ප්‍රමාණයක් ඕගනිකව ආහාර නිෂ්පාදනය කරන. ඕගනිකව ආහාර නිෂ්පාදනය කරන රටවල්, කාමනිකව ආහාර නිෂ්පාදනය කරන රටවල් වලින්. අද අංක එකට අපිට තිබෙන්නේ ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියවෙෙත් වගා කරහැකි බිම්වලින් සීයට පනහක් පමණයි කාබනික වගාවන් සිද්ධ වන්නේ. එතකොට අනිත්සීයට පනාසිදුවන්නේ කාබනික වගාවන් නෙවෙේ. ඒ නිසා මම ඉතාමත් විශ්වාසයෙන් කියනවා. ලෝකයේ කාබනික වගාවන් වලට නැඹුරු නොවෙච්ච. රටවල් තිබෙන කාලෙක අපිවැනි කෘෂි ආර්ථිකයකින් ජීවත්වන රටක්. කොහොමද සීයට සීයක් කාබනික වගාවන් වලට නැඹුරු වන්නේ. අනිත්මගේ කාරනයේ මෙතනම විශසම හඳුන්වා දෙනවා. ැන් අපේ ගරුව බන්ඳුලගුණදන ආචාරතුමා කිව්වා තොන් ලක්ෂයක් ගේෙනවා කියලා. කාබනිික වගා නොකරපු හාල්ටොන් ලක්ෂයක් ගෙනල්ලා. ජනතාවට කවන්න පුළුවන්න්නම් මේ රටේ භූමිය තුළ කාමනික වගාකිරීමේ තේරුපකුවක්ත. කරුණා කරමට පහදා දෙන්නම. අපේරට මිරිස්සෙන්න්න චීනෙන්. ේරට බොම් පයිලූන ෙන් පකිස්தாානෙන් ඉන්දියාවෙන්. අපේරට කන අල වැඩි හරික්ෙන්ෙ පකිස්ානෙන් ඉන්දියාවෙන් පරිප්පුෙන්න්න කැනඩාවෙන් ඔஸ்ස්ට්‍රரேලියயாාවෙන්. ඉතකොට පලතුරවාර්ග වැඩිහරිය ක අපිටෙන්නේ දොඩන් දැබුල් ඇබුල් අවා සියඳ වර්ග වෙන්න්න වෙන තරක්වල් ව කාබනිිකව වගේ නොකරපු ද්‍රවය ගෙනනල්ල අපේ රටේ ජනතාවට කවනවනන් රට තුළ වවනදේ කාබනිිකව වැැවීමේ සිද්ධාන්තය කුමක්ද කියනෙක මං ඔබලාගෙන් අහන්න කැමති. විශේෂයෙන්ම මේ ගුලිය ඔබට කවා ඇත්තේ කවද කියනෙකත් මං ඔබලාගෙන් අහන්න කැමති. ගරු ජනාධිපත්තුමනේ ඔබතුමාගේ ආණ්ඩුවෙන්. වත් ඔබට කතන්දරයක් අහන්නද මේ සලස්සන්න කියන එක අපිට නැගෙන ප්‍රශ්නය. ඒ කියන්නේ මේරටේ කෘෂි ආර්ථිකය ලබන අවරුද්ද වෙනකට බි වැටුන හම මේ රටේ වවපුු බෝගටික වැන්න නැතිවනහම මේ රටේ ජනතාවට ගන්නතිවිිච්ච කෑමටික ැතිවෙනකොට එතනදිත් බැනුම් අහන්නේ. ඔබතුමාගේ නම තමයි කියනක මම විශේෂයෙන්ම කියනවා මොකද ඔබතුමා රටේ දැන් ජනාධිපතිවර හා විදිහට වැඩ කටියයුතු කරන නිසා. ඒ නිසා මම මේ පිළිබඳව තවදුරටත් කතා කරනවා ඕගනික් පිළිබඳව ඉන්ටනල් ප්‍රඩරේෂන් of ඕගක් Moමන් කියලා නිරන්තරයෙන් කොයිරටේද කාබනිික වගාවන් සිද්ධ වන්නේ රිසර් ිය ගක් ගරිකල් කියනෙ එක නිරන්තරයෙන් කොච්චර ප්‍රමාණයක් ආහාර නිෂ්පාධනයවරනෝද. ක්ි එකේ වෙලඳ පෙළේ මොනතරම් විශ්නිෂ්පාදනයක් සිදධ වනවද මේ පිළිබඳ සහතික කිරීමේ සිදුවන්නේ කොහොමද මිස්සි අල්ල හරියට අවබෝධයෙන් අවධහරණය කරගෙන යනවා. ලංකාවිවිතරක් මේක පුදුමාකාර විදිහට එකවර තේරණය කරනවා. අපි කිසි අම්ම කෘමී වල්නාශක භාවිචා කරණ නැතිව රසායනික පොහොර භාවිතා කරන්න නැතිව වගාවක් කරන්න පුළුවන් කියලා. ඇත්තචම පොඩ්ඩක් හරි අවබෝධයක් තිබෙන ජනතාව ගොවියන්ට තේරෙනවා මේ රටේ පලාාත් නමයේ තිබෙන පස එකම වර්ග පසක් නෙවෙයි. එහෙමනම් කොහොමද කාබනිික පොහොරක් ගෙනල්ලා එකම වර්ගේ නොවන පසකට දහලා සියලුවම බෝග එකම වර්ගේ පොහොරකින් සාර්ථකව මේ රටේ වගාව දියුණු කරන්න පුළුවන් වෙයි කියල සිද්ධාන්තය ගෙන කතා කරන්නේ. ම මේ පිළිබඳව පර්යේෂනාත්මක වධ්‍යනය කරන හින්ද ගියවරමාව සියහිටියක ෝරන්ගිය. මේවර තරංගයුත්ම ඕන්ට ඉතාම වටිනා ඒ උපදෙස්තිිකක්දීලේනෝ. මොකද අපි වගේ පර්යේෂණ කටයුතු කරන මිනිස්සුන්ම බලංගිහිල් අපේ ඥානී ලබා ගන්න හදනවන්න මේක ඔබලා කරන බලපතන වැැදක්. වෙන රටවල් වෙල අපි වගේ ජනතාවට සම්මානදීල අපි හොඳ සුදුසුදැල් ලවාදීල අපේ දක්ෂතාවය අරගෙන රටේ වැඩකටයුතුුවලද යොදාගන්නවා. නමුත් අපේ වගේ රටවල් වෙල ඇත්ත කතා කරලා සත්‍ය වටහාදීල පර්යේෂනාත්මක ඥාන එලියට ගේනකොට ඒක පේන්නේ විහිළුවක් විදිහට මම කිසිකනෙට විහිළුවක් වෙන කතා කරන්න එනෑ. ඔබලාට අවශ්‍ය කරන දත්ත සියල්ල සමඟයි මා කතා කරන්නේ ලංකාවේ පොලවේ බ බ... වෙළදවි්‍යාපාරික කොටස් නම් ඔබ දන්නවා ඔබගේ රටිං යම් බාණ්ඩයක් තව රටකට යවනකොට කොරන්ටයින් සර්ටිෆිකට්ට එකක් කියලා සහතික කිරීමක් හැම විටම ඔබ යවන බාණ්ඩයක්ත් සමඟ සිදුවනවා එතනදී අදහස් කරන්නේ ඔබ ඒ එලෝළුවක් නම් මොනවර්ගේ පසක් මතද මේ එලෝළු වගා කර තිබෙන්නේ මොනවර්ගේ කෘමිනාශක මේ එලවලු වගා කිරීම සඳහා යොදා ගත්තද මොනවාගේ දෙයක් මේ බෝගය එක්ක එනවා මේ සර්ටිෆිකේට්ක ගැෙනහිල්ලා වෙන රටකට බාණ්ඩය ගිහාාම ඒ රටෙත් අර බඩු අරගෙන ගිහිල් ආපහු සැරයක් ක්ෂේ රුල්ලබානෝ ඇත්තටම මේ බාන්්ඩේ ඇවිල්ල තිබෙන්නේ හරි ප්‍රමිතියටද කියන එක. ලංකාවේ එහම ප්‍රමිතියක් කියන්න තරං ආයතනයක් ලංකාවෙන. ටම කියනවනන් ටක්සිකොලජි ඩපර්ට ට ක්නේ අපේ ආහාර පිල්ලිබඳව ඒවාගේ තිබෙන රසායනික සංයුත්ති පිළිබඳව කතා කරන්න. ලංකාවට විශේෂයෙන්ම කුළුබඩු සියල්ලම වගේ. අප රටේ කුරුදු වැවෙ හැබැව නමුත් අද කුදු වලටත් වියට්නාමයෙන් කරන ලංකාවට ග හිල් පැකරල විකරන කුරුදු තිබෙනවා පිට විකුණන්න ම ශෂෙන් වෙද පො ගෙන න්න නිසා ලෝක වෙළඳ පොලේ අපේ නම යෝදාගෙන වෙන ත රටවල් ළ කර ං බට. ර අවබෝධය සහ ඉතාම වගකීමෙන් කියනවා ලංකාවේ නම යෝදාගෙන වෙනත් රටවල තේ කොළ විකි නෙනවා කියන එක වෙනත් ලෝක තැන්ගද. අපේ රටේ තේව්‍යාපාරය ඉතාමත් ඉහළ ස්ථාවරත්වේක තිබිච්ච ේව්‍යාපාරය බිද වැටුනේ මේ රටේ තිබෙන මේ වංචා කිරීම නිසයි. ලෝකයේ ජනතාව අද බඩුගන්නේ මේ ලංකාව ජනතාව දූල ගිහිල්ල කඩෙන් බඩුගන්නවා වගේ නෙවෙේ ඒමි නිස්සු බඩුගන්න කලින් කියවනවා. අපේ රටේ කන තරමක් සෝය අපි කන්නේ චීනයවට සෝයා. අපේ රටේ මිනිස්සු දන්නේ නෑ ඒ සෝයා ඇටේ වැව්නේ කොහොමද කියන එක. ඒවගේ අඩංගුවෙලා තිබෙන ක්‍රමිනාශක බොනවද රසායනික ද්‍රවවකයනක මේ අපි කතා කරන කැන්ස සයිලය ලංකාවේ බිමතුලින් හැදන ශාකයෙන් ආවයි කියල ඔබට ඔප්පු කරන්න පුළුවන් දක්තත් තිබෙනවා. ඔබ කන ආහාරේ පිටරටෙන් ආපු ආහාරයද ලංකාවෙන් ආපු ආහාරය නිසා ඇති වුනාදකන්න දත්ත ඔබ ලඟති වෙනවාද. එහම දත්තනෑ ඔබ ලංඟ. මම විශ්වාසයෙන් කියනවා. ඔබ කතා කළයුතු දේ අවංකව කතා කරන්න ඔබ කළයුතු දේ රටවෙනුවෙන් අවංකව කරන්න. මා බලාපොරොත්තු වෙනවා මේ රට වෙනත් ලෝකෙ වෙන රටවල්වල වගේ අපි අපි ලගම තිබෙන්නේ ඉන්දියාව ඉන්දියාවේ භූමි ප්‍රමාණයෙන්, ලක්ෂ හයයි පනස් දහස්සක වගාකරුවන් ඕගනික වගාවට නැඹුරු වෙලා තිබෙන. ඔබදන්නවා ලෝකයේ වැඩිම ජනතාවක් සිටන ජාතියන් දෙක තමයි ඉන්දියාව සහ චීනය. එතකොට චීනයේ ඕගනික් වගාව කාභනිික වගාව සිදුවන්නේ වගා කරන භූමි ප්‍රමාණය සීට හතරයි. ඔස්ට්‍රේලියාව සීියට අටයි ෆරන්සේ සීට විස්්සයි. ජර්මණය සීට දොලහයි. ඇමරිකාව සීියට හතලිහායි. ලංකාව කොහොමද සියට සියයක් කාබනික වගාව කරන්නේ. අපි රටේ ආර්ථිකය කෘෂී ආර්ථිකය තනිකරම කඩාවටිලා ලබනවෞරුද්දේ කන බත්පත විතරක් නෙවෙයි. සියලොමදේ පිටරටගේ වෙනකොට සල්ලි නැහැයි සල්ලි නැහැයි කියනකොට. කවද අපිට නයට දෙන්න ඉන්න කියනෙක මම අහනුව. අද මම දකිනවා. අපිට ගන්න තිබෙන ඉත්තාම දුර්වල ආර්ථිකය තිබෙන රටවල්ලනු අපි නෛල්ලගෙනයනවා. අපිට ඩිග්නිටිය එකක් තිබෙනවා. ලංකාව කියන්නේ හොඳ ගොවියෝ ඉන්න රටක් හොඳට වගා කරන්න පුළුවන් භූමි තිබෙන රටක් වතුර තිබෙනවා අපිට. අපේ පොළවත් හොඳයි. හැබැයි නමවර්ගයක් පස්තිබෙන පලාාත් නමයක තිබෙන කෘමී වුවදුරු ගොවියාගෙන් අහන්න. එක එක පලාතයේ ගොවියාට තිබ ප්‍රශ්නය එක එක ප අනිත් ගොවියාට තිබෙන ප්‍රශ්නයට වඩා වෙනස්. එක පැත්තක වඳුරෝ දඟලනවා හැම ගෙඩියක්ම කන්න. එක පැත්තක මීයෝ දුවනවා හැම කුබුරකම බිම්තික හාරගෙන. එක පැත්තක නොයෙක් වර්ගය පණුවන් වර්ග. ඔබ දන්නවාද සුලගෙන්ගෙන අපි කවුරුත් කතා කරන්න ගස්ලබුවලට එන බැක්චීරියයා එක ගැන.ෆංගී එක ගැන දිලීරය ගැන. මේ සියල්ල පොල වෙතිබෙනවා. මේවා නැති කරන්න බෑ කාබනික ප හොරගෙනල්ල දාලා. මේවට බෙහෙද කර්ඩෝන. අපේ ශරීරයේ. අන්ත්‍ර තුළ බඩවල් තුළ තිබෙන බෙනනිිසිරි බැක්ටේරිය න් බෙනනිෆිසිරි බැක්ටීරිිය කියලා. මේක සාමාන්‍ය වෛද්‍ය විද්‍යාාව අප ඉතාමත්ම හොඳේ නිගෙන ගන්නවා. බෙනිිෆිෂරි බැක්ටීරියයා එක වැඩිකරගන්නට අන්බනිිෂරි බැක්ටීරියයායක අප ශරේරයෙෙන් ඉවත් වෙනවා. බෙනනිිෂරි බැක්ටේරියක වැඩවීම තුළලින්. අපේ ශරීරයේ අපි ගන්න ආහාර සියල්ලම අවපෝෂණය වෙනවා. විශේෂෙන්ම යකඩ. විටම C, විටමින්, විටම e, B මේ සියල්ලම අපේ ශරීරයට අවෝෂණය වීමෙන් අපේ ශරීරය හොඳ සෞඛ්‍ය සම්පන ශීරයක් බට පත්තවෙලෝ. එතකොට පොළවේ තිබෙන දිලීර අන්බනිෆිෂරි සත්වවර්ග නැති නොකර කොහොමද අපි බෝගයක් කාබනික පොහොර පමණක් යොදා ඒක කරන්න කියෙ එක මම අහනුවවා. මීට අමතරව ඔබට දැනගත යුතු විශේෂම කාරණය තමයි. අපගේ ජාන වෙනස්වෙන්න පුළුවන් මේ මහපොලවේ භූමිය වෙනස්වීම තුළින් කියන එක මේම පර්යේෂනාත්මකව අපි කතා කරන දේවල්. ඔබ මේ සියල්ල අවබෝධයෙන් හැදෑරුවොත් ඔබට වැටහේවී. ලෝකයේ කාබනි කරණය වෙමින් පවතිනවා. අපිත් කාබනිික කරණය විය යුතුයි නමුත් වියයුත්තේ එය ක්‍රමාණුකූලවයි. රටේ ගොවියා නැති කරහෝ රටට තිබෙන ආහාරට්ටික නැති කරනෙවෙයි. ඔබ දන්නවා රටේ පසුග්‍ය කාලවල කුඹරු ගොවිතැන කර කාබනිික කරණය කරමින්. ඔබ හිතනවාද සාමාන්‍ය ගැනතාවට ගිහින්න ඒ හාල් කිලෝ එකක් ගන්න පුළුවන් කියලා. දුමතාරම රුපියල් හරසයක් වත්ව වෙනවා කාබනිික වවපු හල්කිලෝ එකක්. කාටද පුළුවන් කාබනිික වවල තිබෙන දේවල් සල්ලි දීල එච්චරගන්න. ලෝක සමහර ජනතාව ඉන්නවා සල්ලි දීල ගන්න පුළුවන්. ඒත් අපේ රටේ ජනතාව ලක් හැටගානක් ජීවත් වෙන්නේ අ රෝභගේවන පුංචි මුදල්ලෙන්. රචින්. මාසයක් ගානෙ ගෙවන රුපයා දෙදදා ස් පල්සිීයනැත්තන් තුන්දාහෙ. මේ හරි අසාධාරණයක් රටේ ජනතාවට කරන. කණ්ඩ දෙන්න මිනිස්සුන්ට අවශ්‍යදේ. කිසි අම්ම විදිහකින් කරන්ඩ බෑ වැරද්ද මේ රටේ ජනතාවට. මං ආපොහු සැරයක් ඉල්ලා සිටිනො. ඔබගේ ලඟ සිටින මේ උපදෙස් දෙන අයගෙන් පරිස්සම් වෙන්න කියලා ස්තුූයිී.